ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි. එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි. කුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කුමරී නාන්සේ තව නොබෝ දිනකින්ම යලිත් මාලිගය කරා පැමිණේවි. මා විශ්වාස කරන්ට. මට මගේ මෑණියන් නොමැතිව තව දුරටත් සිට බෑ කුමී. දසමසක් කුසම මාව මේ ලෝකෙට බිහි කරපු මගේ මෑණියන් නොමැතිව මට ඉන්න බෑ. මගේ ප්‍රාණය. නෑ භූමි දියණියනි, දස මසක් කුස හොවාගෙන නුඹව මේ ලෝකයට බිහි කළ නුඹගේ මෑණියන් මමයි. ඒත් මුළු ජීවිත කාලයම ඒ රහසක් හැටියට හිතේ තබාගෙන ඉන්නයි මට සිද්ධ වෙලා තිබෙන්නේ. භූමි දියණියනි, නුඹගේ මෑණියන් ඉක්මනින්ම මාලිගය කරා පැමිණේවි. එතෙක් ඉවසා සිටින්ට. මා නුඹට සපත වෙනවා, නුඹගේ මෑණියන් මාලිගය කරා ගෙන විදින බවට.
මිත්තනියනි මට බියක් ඇති වෙනවා මාගේ මෑණියන්ගේ ජීවිතයට කවුරුන් හෝ අනතුරක් සිදු කරාවි කියා එවන් කිසිදු දෙයක් සිදුවන්නේ නැහැ භූමිදීනි රාජපුරුෂයන් චිත්‍රාවසයා හැම අස්සක් මුල්ලක් නැරම එවිදිනවා මට විශ්වාසයි නබෝ දිනකින් ඔවුන් චිත්‍රාවසයාගෙන මාලිගය කරා රැගෙන එවි දැන් ඉතින් ඔය හැන්දීම නවත කුටියට ගොස් මදක් විවේක ගන්න ले आवराई बोले आवराई देख मैं अभी टेला बिला दिए ने अभी होंद बकाले होंद बकाले वैदे कियान ने वाय को अभी वो होया आगे ना अपे देपा मुल्ला टम अभी टक कहावन उगे ना देनो बोला अभी मो उहागे ना आपु चित्रा कुमारीन वाहन से होयला देन तकियला अभी टम कहावन उगे බලපංකු චවරු කෙනෙකුගේ කල හොඳ වෙනකොට සිද්ධ වෙන දේවල් මායකෝ අපි මොන තරම් දාමරිකකම් කොලත් වැද්දේ දෙයි ආන්දරුවන් වහන්සේ අපිව ආරක්ෂා කරනවා බල නැත්තම් නැත්තම් අපේ දෙපා මුලටම කහවණු ගෙනත් දෙයිද බල හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීවර් ආයිෂ් කහා ෆේස් ක්‍රීම් නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින් මහවිරු පාන්ඩු භූමි කුමරිය මේ ආකාර දුකින් සිටින විට මට දරා ගන්නට බෑ මහ බිසුණාංශ චිත්‍රා කුමරි නාන්සේට මොනතරම් නම් ආදරය කරනවද හම්බට ඊරිසියාවක් හිතුණද කුමි නැත නැත මහ බිසවුන් වහන්සේ මට අනුකම්පාවක් ඇති වුණා භූමි කුමරිය ගැන මා ඊරිසියා කොලා කියා කුමන පළක්ද කුමි නොබට මේ ගැන නිතරම මතක් කර දෙන්න හැකියාවක් නැහැ. නොඹ කිසිම අවස්ථාවක භූමි කුමරියට හැකියාවක් උපදින ආකාරයට හැසිරෙන්න සූදානම් වෙන්න එපා. නැත මහ බිසවුන් වහන්සේ. මම ඔබ වහන්සේට වූයේ පොරොන්දු කිසි දොහකවත් කඩ කරන්නේ නැත. මම මේ මොහොතේ සිටින්නේ චිත්‍රා කුමරියට කුමක් සිදු වේද කියා ඉමහත් බියකින් කුමි භූමිගේ හිතර නැගෙන සියලු දේ මගේ හිතටත් නැගෙනවා චිත්‍රා කුමරියට යම් අනතුරක් සිදු වී ඇද්දයි කියා මට හැඟෙන අයුරින් නම් මහ බිසවුන් වහන්ස චිත්‍රා කුමරින් නාන්සේව කිසිවෙක් හෝ පැහැරගෙන ඇති හැඩයි මගේ හිතේ නම් හැක තිබෙන්නේම නාගරාණී කුමරින් නාන්සේ ගැනමයි මහ බිසවුන් වහන්ස මටත් ඒ ගැන වැටහෙනවා කුමි කුමි භූමි කුමරිය සිටින්නේ චිත්‍රා කුමරිය නැති ශෝකයෙන් ඉමහත් දුකකින් උඹට වැටහෙනවනේ එහෙමයි මහ බිසවුන් වහන්ස භූමි කුමරිය හඬා වැළපී මහත් වෙහෙසකට පත් වී ඇති බවක් මා දුටුවා ඒකයි මම ඔබ වහන්සේට පැවසුවේ මහට භූමි කුමරිය ගැන අනුකම්පාවක් ඇති වී ඇති බව චිත්‍රා කුමරිය නොමැති අඩුව නොදැනෙන්නට උඹ භූමි කුමරිය ළඟින්ම සිට ඇයව සනසා ගන්නට බලාපා. එහෙත් කිසියම්ම මොහොතක උඹ ගැන හැකියාවක් ඇති නොවන ආකාරයට කතාබස් කරන්නට වග බලා ගත යුතුයි. භූමි කුමරියගේ හිතේ වන් හැකියාවක් උපදින අයුරින් මා කොයි මොහොතකදීවත් කටයුතු කරන්නේ නැහැ මහ බිසෝන් වහන්ස. චිත්‍රා කුමරින් නාන්සේ ළඟදීම දොහක මාලිගයට යලිත් පැමිණෙන තෙක් මා භූමි කුමරියගේ හිත අස්වසමින් ඈ සතුටු කරමින් ඈ සමගින්ම රැඳෙන්නම්.
කහවණු උල්පතක් බල. කහවණු උල්පතක්. මේක ආරක්ෂා කරගන්න අපි දෙන්නම දැනගන්න ඕනේ. දෙන්නම දැනගන්න ඕනේ. චිත්‍රා කුමාරින් වහන්සේ ඔයල දෙන්න කියලා දීගවාමිනි කුමාරය අපිට කහවණු දුන්න බවක් නාගරාණි කුමරියට දැනගන්න ඉදියන්ට නාකල්. නාදෑ උඹ මේ දුඩන්නේ මායකෝ. එහෙම වුණොත් නම් ඉතින් අපේ නරක කාලේ තමයි. මේම දේවල් සිද්ධ වෙන්නේ අපි දෙන්නගෙම වාසනාවට මායකෝ. චවුරෝ අපි විදෙන් විද දීගගමන කුමාරකින් උත්කාහනකම නාගරාණි කුමරියකින් උත්කාහනකම එතකොට අපට හැකි කාවුණු සෑහෙත් ඔයා ගන්න Dialog Couple Blaster රුපියල් 123කට unlimited call සහ SMS මහවිරු පාණ්ඩු ඒක ඇත්තමයිකො ඔන්න දැන් ඉතින් ඔබ මගේ කොටහත් වැඩි කරාපන් මොකද උඹට හරි ගියේ මාවත් එක්කහසු කරගත්ත දොහේ ඉඳන් නෝ ඔන්න මාව නම් අමතක කරන්ට සූජානව වෙන්න එපා එහෙම වුණොත් එහෙම උඹට මොනවැ මොනවයි වෙයිද කියලා මන් නම් දන්නේ නෑ. ඔතෝල් මැදට බල. ආ? මං එහෙමත් බෝ අමතක කරනවද? මං එහෙම කිත් නෙවෙයි බල. මං බෝට බෝගේ කොටා වැඩි කරලා දෙනවා දෙනවා මං. මං තුන් දොරොන්දුව කඩ කරත් නෑ බල. උඹ ඔය හැබෑවක් නේද කියන්නේ මහේකෝ? සාධාරණ විදියට මගේ කොටහ උඹ වැඩි කරලා දෙනව නේද? හැබැයි යෝ උඹ වචන නම් වෙනස් කරන්න ලැහත් වෙන්න එපා. චවරෝ මයි වචන දෙකක් නැතුව මං කිව්වොත් කිව්වමයි. ඔය රජ මාලිගාවල ඉන්න උඹගේ මං පුරුදු කඩ කරන්නේ නැහැ බුල. මං දන්නවා මහේකෝ මං දන්නවා උඹ මට එහෙම කරන්නේ නැහැ කියලා. අපිට කාලයක් යනකම් මේ වැඩෙන් ගෝණි ගානක් අහවණු උපයා ගන්නට හැකි වෙනවා මහයිකෝ. බලෝ අපිට ලැබෙන මේ කහවණු ගැන මරණයට එහෙම දුඩවන හිම නෙවෙයි. මොකෑ ඒක ඉල්ලන කහවණු දෙන්න මං සූජන් නැදතුවා. මම මේව මරණයට කියන්නේ නැහැ මහයිකෝ. අනිත් එක ඒකට මොකට මේවා කියන්නේ මං? ඒක දැනගත්තොත් එහෙම අපිට යහමින් ගහවන්න ලැබෙනවා කියලා. ඒක වැඩි කොටහක් ඉල්ලන්න තනයි. ඒක හන්ද තමා මම බෝට කිව්වේ. මේ ගැන කිසිවක් ඒකට දොඩවන්න එපා කියලා. නෑ නෑ වහේකෝ. මේක උඹයි මායි අතර විතරයි තියෙන්නේ. අනික පරණයා ගැන අපි ඒතර වංහුන් දන්නේ නෑ නෝ. ඒක මේ වැඩේට විතරයි නෝ එක්කසු කරගත්තේ. චවුරෝ චිත්‍රා කුමාරින් වහන්සේව අපි ළඟ තව ටික කාලයක් තියාගත්තොත් අපිට රජසභ විඳින්න හැකියි. අපිට රජසභ විඳින්න හැකියි මල. පණ්ඩු හොයන්ට මං දන් කැලේ දිහාටත් ගියා. ආ සෙලි. පණ්ඩු ඒසාව නැති හින්දායි මං කුඹුර දිහාට ගෑටුවේ. මං හිතුවා පණ්ඩු මේ ඒසාව ඇති කියලා. මයි අපුචා බේරලා දීලා පණ්ඩු ලොකු උපකාරයක් නෑ කෝරි. ඒක ඉතින් සුළු කාර්යයක් නොවැසෙලි. ඒ ගැන ඔය තරම් දොඩන්ට කාරි නැතුව. පණ්ඩුට ඒක සුළුපටු කාර්යයක් වුණාට අපි ඒ කාර්ය සුළුවෙන් තකන්නේ නැතුව. පණ්ඩු එදා මයි අපුචා බේර නොගන්ට මයි අපුච්චට මොනවයි මොනවා සිද්ධ වෙයි. ආයේ වංගයක් ඉතින් දොර මුල්ලේ මාමණ්ඩිට ඔය රාජපුරුෂයන්ගෙන් කිසිම වින්නයියක් සිද්ධ වෙන්නේ නැතුව සෙලි. ඒකකින් දැ ඉතින් සෙලි ඒගෙන බිය වෙන්න උමනාවක් නැතුව. මයි අම්මණ්ඩි අපොච්චයි පණ්ඩු කරපු මේ දේ නිසා පණ්ඩු කියන්නේ කවුදයි කියලා හොඳ හැටි වටහා ගත්ත පණ්ඩු. දොර මුල්ලේ මාමණ්ඩි නැන්දම්මණ්ඩි මොනවද මං ගැන කියව්වේ? උන්දලගේ හිත් පොජ්ජ මං ගැන තිබ්බ වැරදි වැටහිම නැති වුණා නම් ඒ මට හොඳ ඩෝම ඇති සිලි. මගේ අම්මණ්ඩිගේ අපොච්චගේ හිතවල පණ්ඩු ගැන පුදුම පැහැදීමක් නෑ ඇති වෙලා තියෙන්නේ. පණ්ඩු අපොච්චව බේරගත්තට පස්සෙන් පහු
අප්පොච්ච පැල්කොටේට ඇවිදින් පණ්ඩු ගැන කතාබස් කරේ හරියට පණ්ඩුමයි අප්පොච්චගෙම පුතණ්ඩියෙක් ගන්නටයි ඒ තරම් පැහැදීමක් මං ගැන තුනක් දොරමුල්ලේ මාමණ්ඩි කිත් පොච්චේ මම මේ කරපු පුංචි උපකාරයට පණ්ඩුට මේක සුළු උපකාරයක් වුණාට පණ්ඩු පණ්ඩු කරපු මේ උපකාරේ වටිනාකම අපිට මෙච්චරයි කියලා කියන්න බැරි තරම් පණ්ඩු කොහොමෙන් හරි දොරමුල්ලේ මාමණ්ඩිගේ නැන්දම් මණ්ඩිගේ හිත් පොච්චේ මං ගැන තිබ්බ අමනාපේ නැති වුණා නම් ඒ මට හොඳ ඩෝම ඇදිසිලි පණ්ඩුටයි පරමුක මාමණ්ඩිටයි බැනාඬ ගහපු එක ගැන හරි හිත වේදනාවෙන් ඔය කතා බස් කරේ. හැබැයි ආයෙත් වංගියක් නම් අපේ අප්පුච්ච පණ්ඩුට ඒ විදිහට කතා බස් කරන එකක් නන් නැතුව. සෙලි. සෙලිගේ අප්පුච්චගේ හිතේ මං ගැන අමනාපයක් නැති වුණා කියලා මම වස්දරු නාදයන්ට නිතර නිතර දන්කැලි ඉසවුවට ගාටන්න එපා. එහෙම වුණොතින් ආයෙ වංගියක් නැති ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩදී. නෑ පණ්ඩු. ආයෙමත් එහෙම පුරස්නයක් ඇති වෙයි කියලා මං නම් හිතන්නේ නැතුව. අපේ අම්මණ්ඩිය පුච්චේ පණ්ඩු කවුදයි කියලා හොඳ හැටි වටහාගෙන නෑ තියෙන්නේ. මං නම් හිතන්නේ නෑ පණ්ඩු අපේ රණා අයියන්ගේ හිතේ උනත් පණ්ඩුත් එක්ක තියෙන විරසකකම් මින් මත්තර තියෙයි කියලා. මං හිතනවා රණා අයියන්ගේ පණ්ඩුත් එක්කලා මිතුරු වෙයි කියලා. නෑ සිලි. ඒ ගැන නම් මට කිසිම විශ්වාසයක් නැතුව. සිලිගේ අයියන්ගේ හිතේ මං ගැන තියෙන පුදුම කෝන්තරයක් නෝ. රණා අයියන්ගේ වෙනස් නොවුනට කාර්යයක් නැතුව පණ්ඩු මම අම්මණ්ඩිය අප්පුච්චයි වටහාගෙන නෑ තියෙන්නේ පණ්ඩු කියන්නේ හොඳ කොළු ගැටේක් කියලා ඒ මට හොඳ ටෝම ඇති එහෙනම් සිරි දැන් පැල්කොටේට යන්න අපි මෙහෙම තනිපංගලෙම කතා බස් කරන එකේ තරම් හොඳ කාර්යයක් නෙවෙයි සෙලි මං දැන් එහා කුමුරු ඉසව්වට ගාටන්න ඕනේ මීමන්ණුරි ගාල් කරලා යාවේ උන්ට දිය බොන්ට දියාගල ගාවට ගෙනියන්න ඕනේ මං එන ගොහින් එන්න හොඳා පණ්ඩු මං ආයෙත් වංගියක් එන්නම්කෝ පණ්ඩු මුලිච්චි වෙන්න හොඳා හොඳා හිතන තරම් චිත්‍රා කුමරින් වහන්සේ හොයන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලා මට දැන් තමයි වැටහෙන්නේ බලව. අපි මේ බැද්දේ කොයි තරම් දුරක් මග දුර ගෙවාගෙන හක්කලම් කොරාද? එකම එක හොඩුවාවක්වත් චිත්‍රා කුමරින් වහන්සේ ගැන අපිට දැනගන්න ලැබුණේ නැහනේ බලව. එහෙනම් 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 අපට පැවරිච්ච රාජකාරියේ කොහොමෙන් හරි කොරන්ට එපේය. ආ නොබලා මේ බැද්දේ හතර කොනේ කරක් ගහලා චිත්‍රා කුමාරින් මහන්සේව කොහොමාරි හොයාගන්න උත්සාහ කරමු මට නම් කැක හිතෙන්නේ මහසෙනුන් වහන්සේ මහබිසුන් වහන්සේගේ ලේඩියුන්ගෙන් එක්කෙනෙක් මේ අතුරු දහන් වීම පිටිපස්සේ ඉන්නව කියලා ඔබ දෙඩන කතාව හැබෑවක් මමත් හිතන්නේ කුමාරිකාවන් 10 දෙනා අතරින් කවුරු මහරි කෙනෙක් මේ චිත්‍රා කුමරියගේ අතුරු දන් වීම දන්නවා මටනම් හැක තියෙන්නේ නාගරාණි කුමරිය ගැන. මොකද කුමාරිකාවන් දස දෙනා අතරින් ඔය වගේ දරුණු වැඩ කරන්නේ නාගරාණි කුමරිය තමයි. වංගියක් මහබිසුන් වහන්සේ මරා දමන්න සැලසුම් කළා නොවේ. එහෙනම් එහෙනම් මරණයා මේ සිද්ධියේ කෙලවරක ඉන්නවා. ඕකව අල්ලගත්තොත් අපිට හැම දෙයක්ම අහ දැනගන්න හැකි වෙයි. නෝගේ එහෙනම් ඒක නිතර දුහෙමයි පස්සේ පාරෙමයි
පණ්ඩු පස්සේ නාගයෙක් කෙනා? ඒ මොකද පණ්ඩුවේ?